යාළුවනේ අද මායි කාරී මැද මුලන පැත්තේ පොඩි රවුමක් ගහලෙන්න යනවා. කාලිකින් කඩට රහට කෑමක් කෑවි නෑ කුටි. කන්න නෙවෙයි බං එයාගේ දුක සැප බලන්නනේ අපි යන්නේ. ෂික් වනාද මං ඔබ කියවන්නේ. ඉත හරි හරි ඉත ඇත්ත හේතුව ඒ යන්නේ හොඳ ඩයට් එකක් දාන්නනේ. ඉත බල ලැජ්ජ වෙන්න එපා කියපන් ඕක. කිව්වත් වගේ මොනවටද මේ කාලේ ලැජ්ජ වෙන්නේ නේ. කුටි අද්දික වනවනේ අනේක හරිද? ඉතින් අද්දේක වනවනේ යන්න බැරනම් අද්දේක උළු උඩ තියන් ඵලයන්. නේ නේ මං කිව්වේ කිහිල් ලැබරියා බිස්කට් පෙට්ටියක් වගේ අරන් යන්න. ඕන්නෑ මං කිහිල් ලැබරියා 250ක් විතර වෙනවා බිස්කට් පැකට් එක රුපියල් 500ක් විතර වෙනවා. ඔප්පෝ එතන මාත් 50 ඊට වඩා හොඳයි කඩෙන් ගාල වතුර ටික බොනේ එක. ආ යාළුවනේ අපි දැන් මැද මුලනේ හරි වැද ඉන්නේ. කෑමට රන්ටව වෙලා තියෙනවා. කෑ ගන්න බබන් නෝන්ඩිය කෑමක් ගන්නවා මෙතන. අයියෝ මම ඉතින් බං ඒකටනේ ආවේ. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. උඩුන්න හිවි පොඩි මෑන්. උඹලට ලන්ච් එක අල්ලලම එනවා නේ වාද්‍ය සාකච්ඡා වලට. ඒකනේ පොඩි සිඤ්ඤෝ කිහෙල් ලෙවරියක්වත් ගිහින්න බැරි උඩා. දැක්ක දැක්ක හිස් අතින් සිනාසි සී පැමිණේවා. අනේ උඹලගෙන කිහෙල් ලෙවරි. දැන් ගුවාගෙන හිඟ ලයිට් බිල් එම් කොහොමද ඒ වගේ ගෙවලද තියෙන්නේ පොඩි මේ. ඒ සඳහා කැන්ටැක් කරපන් අර බුත්තල මෙන්න මිල්ක් ඉන්ට. මොකක්? නෑ නෑ පුබුවට මගේ ලයිට් බිල් බාරව ඉන්නේ. මට තේරුණා. නෑ මම මං කියන්නේ මං පොල්ල තියනවා ඌ වෙල්ල තියනවා. ඌඩයිනේ. ඒකනේ ඌට කියන්නේ පුබු කියලා. ජනතාව අහුවේයිද? අහු වෙනා කාර්ය ඔට්ටුවක් අල්ලන්නම් මේ පාරත් උඹලා අහු වෙලා නැක්කන් එනවා. ඉනෝ ඉනෝ. රාජසභාව නිශ්ශබ්ද 1. සරදීව පස්වන් දහසකට ආ උඹලට කෑබල ඇස්ති කරන්න කොබී මිනිස්සුണ്ടා ඌ මිනිස් කොටනවා එතකොට ගෝල් ස්ටාර් තොසිය වලන් හොදනවා එතකොට කප්පම් බඩා මිදුලතු ගන්නවා කවුද බඩ ඩියුටි ඉන්නේ පිත්තු කුට්ටි එද කියපන් පිත්තු කුට්ටි පිත්තු කුට්ටි ඔව් පොඩි සිඤ්ඤෝ මේ හාල් පාරව දෙන්නත් කැමට ඉන්නවා මස්ද මහලුද හාල් පාරු මහතුරු දෙන්නට උඹ බෝඩ දෙයක් ඕඩර් කරපන් නෑ ඉතින් එහෙම හරි නෑනේ බය වෙන්නේ නැහැ කොට කොට උඹට හැම්බේ කරන්න ඕනේද ඉස්සමකේස ඕනේද ඕනේ එකට අපි ලෑස්ති ඒ කියන්නේ ඒ කියන්නේ මේ බිල ගෙවන්නේ අපි නෙවෙයි ඒකයි මොකක් නෑ කොට කොට දඟදි දැක්කේ නැද්ද බං අර වාර්තා වුණා අගමැතියගේ වැය ශීර්ෂකෙන් කියලා අපේ කුස්සිය ගිලි ගෙවන්නේ අප්පා එහෙමද ඒ කියන්නේ රම්ප කරපිංච ෆුල් මිරිස් තුන පහ ඒ ඔක්කොම 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 දැන් අගමැතික වැය ශීර්ෂට වියදම් කරන්න කවුද? ඒක අය වැය වෙන් කරනවානේ. එතකොට කාගේ සාක්කියෙන්ද ඒක යන්නේ එතකොට? ඔබලගේ සාක්කියෙන් කොට උඩ. ලස්සන වැඩි කියන්නේ අගමැතියා දන්නේ නැලු ගේ වැය ශීර්ෂට යන්නේ කියලා. හරි මේ මොකද කරන්නේ මේ කියන විදිහට අද ලන්ච් එකේ බිලත් අපිටම තමයි ගෙවන්න වෙන්නේ. කාරි මහත්තයා මට පරක් වෙනවා ප්ලීස් ඕඩර් කරන්න. ඊන වම්බුඩු සලාඩ් ටිකක් තිබ්බට සුපිරි. Thank you. යාර මෝල්ටා ගැන රෙද්ද උස්සගෙන ආවා දැන් සයිලන් මොකක්ද දන්නේ. ඌයි කතා අපි පස්සේ බඩුස්සේ කුඩා කොට උඩ දැක්කේ නැද්ද ඌගේ හැසිරීම? ආයෙනා ආයෙනා ආයෙනා. මෝල්ටාවෙන් පස්සේ මං හොඳ ළමෙක් වුණා. අම්මපා මං ගෑනු ළමයින්ට අපහාස කරන්නේ නැහැ. කොටිම වම්බටු කියන වචනවත් මං පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තටම ඒ වගේම හෙන ආචාරශීලී thank you කියනවා sorry කියනවා හැමෝටම මහත්ය කියලා කතා කරන්නේ. ආ හරි හරි දැන් ඵලයක් කැබලා ඇස්ති කරපන්. Thank you sir. කොටකට මෝල්ටා සීන් එකෙන් පස්සේ මෝ භාවනා කරනවා. ඒ වගේම මූ හතර පොවටම සීල් ගන්නවා කොට උඩ. ඒක නේ තාත්තී තාත්තී දන්නවද වැඩ? මුන් එකතු වෙලා මහර වැඩක් කරන්නනේ හැදුවේ තාත්තිට. ඒ මොකද්ද කොල්ලෝ? අයි තාත්තිගේ මාපිගේ පෙන්ෂන් එකට කෙලින්න ගියාමු. ආ ඌ කොට උඩ උඹලව අල්ලගන්න හිටියේ බං. අපි මොනවද කරේ? අයි අයි තොපි යෝජනාවක් ගෙනාවේ අපි පෙන්ෂන් තහනම් කරන්න. ඉතින් ඔයගොල්ලෝ රටේ ජනතාවගේ පෙන්ෂන් ගන්න වටිනවද? ඇයි යකෝ අපි කළුද? ඌගොල්ලෝ කළුයි කැතයි කියලා අර මහ තීන්දුව ප්‍රකාශයට පත් වුනේ. රට නැත්තම්ම කළා රටිම පෙන්ෂන් ගන්න වටිනවද ඔයගොල්ලෝ? ඒ නාට කොට උඩ උඹලට ඒක මොකද්ද උනේ? මොකද උනේ? මොකද්ද උනේ කියන්නේ අපි මෙච්චර උඹලට කෙලවලා නැති සමයේ 198ක් අපිට ආදරේ. ඒ කියන්නේ අපේ පෙන්ෂන් කපන යෝජනාවේදී මහ ලොකු 225ක් ඉන්න මැති සමයේ අපිට විරුද්ධව හිටගත්තේ කී දෙනාද? 3 දෙනයි. ලයික් දාන්න, ෂෙයා කරන්න.